ආයුබෝවන් සුබ දවසක් කියලා ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ID TechNet අපේ YouTube channel එකට. අද මම ගේන්නේ Revit පිළිබඳව කරන තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝස් වල සඳහන් කරා Revit කියන software එක පාවිච්චි කරලා කොහොමද house planning එක කරගන්නේ කියලා දල වශයෙන්. මම කලින් වීඩියෝස් වල සඳහන් කරා බිත්ති අදගන්න විදිය, දොරවල් ජනෙල් තියාගන්න විදිය, roof එක සහ floor එක දාගන්න විදිය. මම කලින් වීඩියෝස් වලදී පොරොන්දු වුණා material සම්බන්ධව වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් අද ගේන්නේ material සම්බන්ධව කරන වීඩියෝ එක. වැඩි කතා කරන්න නැතුව යන් අද අපි අපේ වීඩියෝ එකට. මම Revit open කරගන්නවා මේ විදියට. මේ දින් අපි කලින් වීඩියෝස් වලදී ඇඳගත්ත house plan එකම තමයි. මම මේක එකක් preview එකක කරන් display කරන්න. project එක save කරන්නේ නැහැ මම මේ වෙලාවේ. 3D view එක බලාගත්ත බලන්න මේ විදියට පේනවා. මම orbit කරලා පොඩ්ඩක් වටේ වම orbit කරලා පෙන්නන්න. Then mang may hari vitara kohoma issara denna wage kiya ganna then materials sambandha poddak katha karoth ema materials adala wenne 3D view ekata athuram materials matha thama padanam wenne 3D view eke saathika bawa ekenne me nirmanaya karala iwarunayan passe athuram me nirmanaya kohoma tiyenne kiyeneka me 3D view eka haraha apita bala ganna puluwan 3D view eka haraha camera view eken baluwoth ema සැබෑ ලෙසටම ඉහළ ග්‍රැෆික් තාක්ෂණයකින් යුක්තව මේ software එක මගින් අපිට ඉදිරිපත් කරනවා කොහොමද තාත්විකවරින් මේ නිර්මාණය එළියට එන්නේ කියලා. ඉතින් හරි අපි බලමු materials කොහොමද දාන්නේ කියලා. ඇත්තටම මම materials ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා පොඩි basic knowledge එකක් ඔයගොල්ලන්ට දුන්න materials කියන්නේ මොකද්ද කියලා. Material කියන එක ගැන මම පොඩි ඒ basic knowledge එක මේ වීඩියෝ එකෙන් දෙන්නම්. ඇත්තටම materials කියන්නේ ගියක් ගත්තොත් එහෙම තියෙනවා කොටස් ගොඩක්. एक कोटास हैदिला थी ना आमु चावल थी ना उदाहरण के लिए वहाँ ले गए तो वहाँ ले हैदिला थी ने सीट टोलिंग दान डाल डिजाइन करना वेंट पुलवा उल्लूवाली इन दान डिजाइन करना वेंट पुलवा ये वाके में कापो चेक पाए गए तो कापो चेक वहाँ ले सामान्य अलग मॉडर्न पैटर्न ने की दिया डर प्लास्टिक सीट पार्च करना විනෝද පේන ප්ලාස්ටික් සීට් වර්ග පාවිච්චි කරනවා කොළ පාට නිල් පාට වගේ විවිධ ඩිසයින් වලට පාවිච්චි කරනවා ඉතින් එතනින් යාපුවම ෆ්ලෝ එක ගත්තොත් එහෙනම් ෆ්ලෝ එක ටයිල් ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් කොන්ක්‍රීට් ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වුඩ් ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් හොටෙල් වලට නම් මැට් ෆ්ලෝ දානවා දැන් ඒ වගේ ෆ්ලෝස් වර්ග ගොඩක් තියෙනවා ඉතින් ඒ වගේ ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් ඉතින් ඒවා තමයි මැටීරියල්ස් කියන්නේ ඉතින් මැටීරියල්ස් ඒ වගේ මැටීරියල්ස් පාවිච්චි කරලා කොහොමද මේ 3D view එක निर्माणात्मक तात्विक आकार विधिपत्री संबंध तो मैं विधि कथा करें हरि अभी बल मुहम्मद मेटीरियल पाचिकराने मेला सिलेक्ट करना थ्री डी व्यून सिलेक्ट करवा मेम सिलेक्ट कर कोटसिंग कोटस सिलेक्ट करवा बित्ते बित्ते जल जल दुरे दुर ये कोटस पशेगा मेला प्रधान दुरा बित्य सिलेक्ट कर අතරම කියන්න ඕන තව එකක් මේ මෝඩ් එකේදී මේ තියෙන්නේ hidden lines කියන මෝඩ් එක. ඉතින් hidden lines මෝඩ් එකේදී අතරම materials display වෙන්නේ නැහැ. මෙතන ඔයගලන්ට ඝනකාභයක හැඩරිති බටන් එකක් පේනවා. ඒක ක්ලික් කරලා realistic දාගන්න. realistic model එකේදී අතරම පේන්නේ real විදිහටම මේ ගේ තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව තමයි පේන්නේ. ඉතින් මේකෙදී මේ වහලේ අලුපැහැතිව සහ වහලේ බිත්ති ෆ්ලෝ එක අලුපැහැතිව දිස්වෙන්නේ මොකද මම කිසිම මැටීරියල් එකක් වහලේටවත් බිත්ති වලටවත් පොළවටවත් පාවිච්චි කරලා නැති හින්දා. ඉතින් මම මේක මේ බිත්තිය සිලෙක්ට් කරගත්තා. ඒ බිත්තිය සිලෙක්ට් කරගත්තාම මෙතන දිස්සෙනවා ඒ බිත්තියට අදාළව ප්‍රොපර්ටිස් ටික. ඉතින් මම මෙතන එඩිට් ටයිප් සිලෙක්ට් කරනවා. එඩිට් ටයිප් සිලෙක්ට් කරපුවාම මේ වගේ විండో එකක් ඕපන් වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ බිත්තියට පමණක් මම පාවිච්චි කරනවා මැටීරියල් එක. ඒ පිටියට පමණයි එඩිට් ටයිප් සිලෙක්ට් කරපුවාම මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඉතින් මේ වින්ඩෝ එකේදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි පාවිච්චි කරන්නේ අර ප්‍රධාන දොර තියෙන මේ වෝල් එක. මේ පිටිය තමයි ප්‍රධාන දොර තියෙන පිටිය. මට උවමනා කරන්නේ මේ පිටියට පමණක් ඩිසයින් එකක් දාන්න. මේ පිටියට පමණක් මැටීරියල් එකක් දාන්න ප්‍රධාන දොර සහිත පිටියට පමණක්. අනෙක් පිටිය වල නෙමෙයි. එතකොට මේ ප්‍රධාන දොර සහිත පිටියකට පමණක් දානවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න මෙතන ඩුප්ලිකේට් කියලා බටන් එකක් තියෙනවා. ඩුප්ලිකේට් කරන්නේ වෝල් එක. එතන ඩුප්ලිකේට් කියන බටන් එක ක්ලික් කරලා මේක ඕකේ කරන්න. ඕකේ කරපුවම මම ඒ වෝල් එක ඩුප්ලිකේට් වෙනවා. මේ වෙලාවේදී ආ ඩුප්ලිකේට් කරන්නේ නැතුව මැටීරියල් එක පාවිච්චි කරොත් එහෙම ගෙදර තියෙන සියලුම බිත්ති වලට මැටීරියල් එක යූස් වෙනවා.
විත්තේ හින්දා තනි විත්තේක විතරක් මැටීරියල් එකක් පාවිච්චි කරන්න ඕන නම් අනිවාර්යෙන් ඩුප්ලිකේට් ගන්න. එහෙම නැතුව ගෙදර තියෙන සියලුම විත්තේ වලට මේ මැටීරියල් එකම යූස් කරන්න ඕන නම් ගැටලුවක් නැහැ. ඩුප්ලිකේට් කරන්න නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ තියෙනවා constructions වල structure එකක්. ඒක ඉස්සරහ දෙනවා value එක. Value එක structures වල තියෙන value එක edit කරන්න. Editor ගියා form මෙතන structure 1 කියලා by category කියලා වැටෙනවා material එක. Material එකේ by category කියලා වැටෙන්නේ කිසිම material එකක් දැන් select වෙලා නැති හින්දා. ඉතින් මේ material එකේ by category කියන එක click කරපුවාම මෙතන ඉස්සරහින් පොඩි tick පොඩි switch එකක් එනවා. ඒක click කරන්න. එතකොට මෙතන තියෙන all materials ටික ඔක්කොම display වෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ තියෙන සියලුම materials. මෙතන තියෙනවා materials යකඩ බාර වලට අවශ්‍ය aluminum materials, ඒ වගේම concrete වලට අවශ්‍ය colors. එතකොට එතනින් ගියාම ගඩොල් බිත්ති, එතනින් ගියාම වහලට අවශ්‍ය roofing materials, ඒ වගේ ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලා material එක තෝරගන්න සැලකිලිමත් වෙන්න ඔයාලා තෝරගන්නේ කොහොමද කියලා සැලකිලිමත් වෙලා තෝරගන්න. මම උදාහරණයක් විදියට කිව්වොත් ඔයගොල්ලෝ බිත්තියකට material එක select කරනවා නම් මේකෙ මෙහෙම බලාගෙන මෙතන carpet කියලා එකක් තියෙනවා. Carpet කියන material එක සාමාන්‍යයෙන් use කරන්නේ පොළවට. ඉතින් බිත්ති වලට සාමාන්‍යයෙන් use වෙන්නේ නැහැ. ඒ වගේ ඔයාලගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි මේ materials use කරගන්න. ඉතින් මම මෙතන මේ material එක use කරගන්නවා. Material එක use කරලා okay දෙනවා. Okay දීලා මෙතන okay දෙනවා. ඊට පස්සේ මෙතන okay එක දෙනවා. දීලා අපි දැන් බලමු මොකද්ද එතකොට බිච්චිට වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් මේ අපි select කරපු බිච්චියට මේ material එක වැටලා තියෙන්නේ. අපි දැන් බලමු ඒ බිච්චියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔයගලන්ට දැන් ඒ බිච්චිය විතරක් අමුතුම නිකන් අර shine කරපු block ගල් වලින් බැඳලා වගේ ඒ වගේ material එකක් වැටලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් zoom කරලා බලමු. මම orbit කරගන්නවා පොඩ්ඩක්. බලන්න අනිත් බිත්ති ඔක්කොම අලු පැහැතිව තියෙනවා. ඒවට කිසිම material එකක් දැරලා නැහැ. නමුත් මේ ඉදිරිපස බිත්තිර විතරක් material එකක් දැරලා තියෙනවා. ඉතින් මම zoom කරලා බලුවොත් ඔයාලට තාත්වික ආකාරයටම පේනවා. ඇත්තටම මම සූම් කරලා බලන්න මේක ඇත්තටම මේ බ්ලොග් ගල් තියෙන විදිහටම මේ මැටීරියල් එක පේනවා. ඔයගලන්ට පේන ඇති කොච්චර තාත්වික ආකාරයට මේක පේනවද කියලා. මේ බලන්න ඇත්තම බ්ලොග් ගල් වගේ නිකන් පෙන්නුම් කරනවා. ඉතින් ඇත්තටම මේ ගොඩක් වැදගත් software එකක්. මේක ඉගෙන ගන්න ඔයගොල්ලෝ කැමති නම් ඉතින් මම මේකට පාවිච්චි කරනවා පළවෙනි විදියට මේ මැටීරියල් එක මම වෙනස් කරගන්න. ඒකත් කරන්නේ edit type වලට ගිහිල්ලා edit කියලා. මෙතන අපි දාලා තියෙන මේ මැටීරියල් එක පේනවා. ඒක මම වෙනස් කරගන්නවා. ගඩල් බිත්තියක් ආකාරයට දාලා ඔයගොල්ලන්ට පෙන්වන්න කොහමද බ්‍රික් කමන් කියන්නේ ගඩල් බිත්තියක් ඒක දාලා මම ඔයගොල්ලන්ට පෙන්වන්න කොහමද වැටෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැක්කා වෙනස් වුණා මැටීරියල් එක. බලන්න ඒ මැටීරියල් එක ඔයගොල්ලෝ මේ වෝල් එක zoom කරලා බලන්න ඇත්තම විදිහටම වගේ පෙන්වුම් කරනවා. ගොඩක් දුරට මේක ඉහළ ග්‍රැෆික් තාක්ෂණයක් තියෙන software එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේකකින් ලස්සන 3D view එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ පළවෙනි ඉස්සරහා බිත්තිය මේ ගඩොල් වලින් තියන්න තමයි කල්පනා කරේ. හරි අනිත් බිත්ති ටික මම අර කලින් සඳහන් කරපු අනෙක් අර අලු පැහැති ගඩොල් වලින් තියනවා. ඇත්තටම මගේ ඔළුවේ කිසිම මේ අයිඩියා එකක් නෑ මේ කොහමද මේ ඩිසයින් එක කරන්න ඕනේ කියලා එක පිළිබඳව. මොකද මම මේ එක්සැම්පල් ඩිසයින් එකක් කරන හින්දා මට හිතන විදිහට මම මැටීරියල්ස් වෙනස් කරනවා බිත්ති වල. ඉතින් ඔයාලා කාට හරි කෙනෙක්ට ඔයාට නැතුව වෙන කෙනෙක්ට ඩිසයින් එකක් කරනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඒ පුද්ගලයාට අවශ්‍ය මොනවද කියලා තේරුම් අරගෙන ඒ විදිහට ඩිසයින් කරන්න. මොකද එහෙම කරේ නැත්නම් ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට අදාළ පුද්ගලයාට අවශ්‍ය දේ නෙමෙයි අපි ඩිසයින් කරලා තියෙන්නේ. මම මේ අවස්ථාවේදී එක්සැම්පල් ඩිසයින් එකක් කරන හින්දා මට හිතුනේ මම මැටීරියල්ස් වෙනස් කරගෙන යනවා. සමහරවිට මේ ඩිසයින් එක ඇතුළේ ඉන්නත් පුළුවන් ලස්සන ඉන්නත් පුළුවන්. ඒකෙන් වැඩක් නැහැ. ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවා නම් තමයි ඒක තමයි මූලිකම දේ. ඉතින් මම නිකන් වෙන බිත්තියක් සිලෙක්ට් කරනවා. ඒ බිත්තිය සිලෙක්ට් කළා මම ඩුප්ලිකේට් කරන්න නැතුව දෙනවා. මම මෙතන ඩුප්ලිකේට් කරන්න නැතුව එඩිට් ටයිප් ගිහින් බයි කැටගරි එක. එතකොට බලන්න මම අර බිත්තියෙම වෙන බිත්තියක් සිලෙක්ට් කරලා තියෙනවා. එතකොට බයි කැටගරි ගිහිල්ලා මම දෙනවා අර කලින් තිබ්බ එක. කලින් මම දාගත්ත අර ඉස්තරලාම දාගත්ත බ්ලොක් කඩල් ෂයින් කරපු බිත්තිය දාලා ඕකේ දෙනවා. ඔබ දන්න මොබල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. මෙතනත් ඔකේ දෙනවා. ඔයාලට දැක්කා මම අර කලින් ඩුප්ලිකේට් කරපු වෝල් එක හැර අනිත් සියලුම වෝල්ස් ටික ඒ ඩිසයින් එක වැටලා ඒ මැටීරියල් එක වැටලා.
kalau mengambil barang itu ada pena di, ada wall lekang hari ini, ada duplicate kerap wall lekang dua tenennya, mau kita duplicate kalau dia ini, ane sial mau wall store itu, betul dia no, mereka ada api dan dahu desainnya kan, eh material lekang sama, kamu wall store itu betul dia, itu hari, mereka itu material ekran nih, orang mereka itu, dua kereta jalan mereka itu, kejar berapa band berapa bawa. Materials, colors, segala ni minat kerja dan pula, mak floor ke select kerja, no? Floor ke dengan segala ni edit kerja ni, mak 3D view ke putar, putar taruh kerja ni, dua-dua segala ni pena floor ke last kerja, hari, hari tu media ni select kerja floor ke, mak floor ke dah kerja, no? Eh, jadi ni metode metode properties tu lagi sini, no? Floor ke la, floor ke material ke minat kerja, no? Ekat sebab dia mak floor ke duplicate kerja, nama sih ni, mak tu floor ke sama ni engkau tu. Tile nang mulu kita dalam tile, carpet nang carpet. Tapi macam mana betul? Bagaimana floor itu potas sahaja yang desain kerana naya sama. Nek, macam kerana orang kita rak duplicate kerana. Adalah macam floor itu duplicate kerana awak sudah agak naya. Macam ni structure ni lekari mana? Adik deh, na. Macam ni structure warna kita kerana baik kategori ni. Eka, eka select kerana. Eka select kalau mang, cila carpet lekang di lebang. Balam carpet lekang dalam red carpet lekang ni. Eka, okay deh na. Toda carpet lekang betul. Di ni macam modify select kalla, ini kerana, terus kapatte ke, hatta kapatte ke seru pain lah, make battle lah di mana kalau ni pain lah, lagi ada pulu. Ting, awi jadi tahu macam ni, mandem floor ke, benas kerana ni terang floor, kemang mak ayah dah sese, cherry kila wood floor kat, tu naik ayah use kerana, mak meten edit kila, kapat kena tu naik, body part ni click kerana, meten cherry kila wood floor kat, cherry kena wood floor ke. Jadi kita wood floor kat sini, wood floor kita dalam balamu, wood floors kita pilih. Atau mana? Jadi kemang melalui di dagan, jadi kita dagan apa balamu? Itu ada pada sum kerbau faham? Eka plywood deck bagai, wood floor kita pilih. Atau mana? Atau mana wood deck? Madala pilih navi dia, mana? Atau mana dia? Mana? Pilih orang ada, mereka sum kerbau balam, faham? Hari mang, mereka ceri kene kan demi mandagan ni, terus mata orang kerja tipe, wood floor kat dagan ni dia beranda paint nanda, dia aku balamu, tau wood floor sih nama kita ada sih na wood stain wood bridge kela floor sorg deka, mang wood bridge kat dagan, okay kerana, kita mau okay kerana, okay kerana, apit dia balamu kongal, kita beranda dia ni kerana, orang beranda paint na. Atternya wood deck pakai, ni ada metal dia na video. Metalnya atternya wood deck pakai dia na metal dia na. Mang, mereka ini kat jenis kerja mana? Ada. Ilang wood deck dah na. Tawat tipa plywood kela wood deck tipa. Kami ini plywood kela wood deck tipa. Tawat oak flooring ni kat tipa. Oak flooring ni kelasan, mang oak flooring ni kedah kan na. Op kahing kerana flooring ni kan, kita, ekat wood flooring ni kan, pertama, ekor golan sungkal berlalu pada klasen ni pene, pena ni kan, klasen ni dekat dina, ekor op kahing kerana flooring ni kan, terus berlalu klasen ni kan, lalu ada, ekat terus memang tiles ni memang pas je, ni gaha, madala, aragan, ekat hadina memang padam kerla, pola berhari ni dia, terus ekat sungkal berlalu ada, op kahing flooring ni kan dia ni dia, material ni kan, pernah dia no, itu yang mandang sungkal out kerja kan, no. Mang produk orbit kerana, no, agak pain aja, gitu dah. Seman rupa kat tu, dia mana, lastnya dah, kat hari ni ni dia. Mang produk semua out kerana, no. Ati dumbbell buat make saman ni, material soala tarik bawa ati dumbbell buat produk pain, no, madi. Iting, atur make kamera view dah muka mang produk plus lagi, no. Iting, zoom kerana balam. Hari, mana roof tegat, beras kerana, no. Atau mereka roof pekat nang saman neng paint tak pakai ugalan pas dikerana tu lah mukadu roof pekai, kohamat asbestos sara warna alupa kai, ding edit type kan hama, edit type boleh kita edit bihila, macamana, ekat duplicate kerana awasin air roof pekat roof pekai saman neng potasing potas sebagai api venus kerana air roof pekat tu mukadu roof pekat color roofing pas dikerat, color kerapu roofing sheet pakai cikarat, api samaan yang kita lakukan pakai cikarat, ekamah color keng roofing kerapu sheet.
මොකද කලයකින් වෙනස් කරොත් එක පැත්තකට එක කලයකුත් එක පැත්තකට තවත් පැත්තකට එක කලයකුත් දැම්මොත් ගෙදර ගොඩක් අවලස් වෙනවා يعني කැතයි ඒක සාමාන්‍යයෙන් ගෙදරකට පාවිච්චි කරනවා නම් කලය රූපින් පාවිච්චි කරනවා නම් මතක තියාගන්න ඕනේ එකම කලයකින් රූපින් සීට් පාවිච්චි කරන්න මම දැන් කලය රූපින් පාවිච්චි කරන්නේ මට හිතනවා චෙරි කියන එකේ ලස්සන ඩිසයින් එකක් තියෙනවා ඉතින් මම ඒක පාවිච්චි කරන්නත් මට හිතනවා අපි බලමු රූපින් එකට ගැලපෙන මැටීරියල් එකක් එතන චෙරි කියන එක ලස්සනට තියෙනවා ලස්සන ඩිසයින් එකක් ඒක මම කලින් ඒ මැටීරියල් එක දැන් පාවිච්චි කරනවා ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ වහලේ ලස්සනට වැටලා තියෙනවා අතරම චෙරි කියන එක වහලට නෙමෙයි පාවිච්චි කරන්නේ ඒ වුණාට කස්ටමර් එක දන්නේ නැහැ ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් චෙරි කියන්නේ දෙකක් හැදේ දෙන ඒ කියන්නේ අර ෆ්ලයිවුඩ් ෂීට් එකක් වුඩ්මත් නෙමෙයි අර ප්ලාස්ටික් කලං කරලා හදන ෂීට් එකක් ඔයගලන්ට zoom කරපුවාම පේනවා सामान्य दाम रोके कंप्यूटर मेमे शीट वगे तम एना मेक ऐतर बल मार लस्तर मम्मी तम गुडक्टे पाचिका मे चरक मेटीरियल तम वाले मेटीरियल हदंड पुलवा मेटीरियल कलिंग क्यू हदंड पुलवा क्रम तीन कील वीडियो हदला सोम कल बेलो मेटीरियल मेटीरियल हदन विद्या मेटीरियल हदन विद्या मैं वीडियो थिंक अदट वीडियो इवर अंतिम करना मगे वीडियो लाइक सब्सक्राइब कर मगे वीडियो सब्सक्राइब कर नोटिफिकेशन बटन क्लिक करना बेल आइकन अदर हिंग शुभ दवसा।